Hello guys, welcome to my YouTube channel. Unna kaalekin oyalata aluth vlog ekak karagena aawa. Unna mama udeeta nagitinokota ape gedara watte wedata ena kattiya udiyama weda patan genath iwarai. Mama iye mage kaambare tikak wenas kara tikak nemei godak wenas kara walata pennanna beri unane. මේ දවස්වල වැස්සත් නිසා මේ ගොඩක් සීතලයි තින් මගේ ඇඳ තිබුණේ මේ ජනේලේ ළඟමනේ ඒ නිසා මං ඇඳ ටිකක් මේ පැත්තට ගෙනාවා සීතල වැඩි නිසා මෙතනට උදේට හොඳට ආව වටෙනවා සාමාන්‍යයෙන් 9:00 විතර වෙනකන් තද ආව මෙතෙන්ට එනවා ඉතින් කිකීටත් හොඳයි උදේට ආවත් අපි ඉන්නේ ගොඩක් ආසයි අපි කිකි ලුණු කර යනවා දැකලා තියෙනවාද ඉතින් මෙයා මේක හැමදාම වගේ උදේට කරනවා වෙන මොකක්වත් නිසා නෙමෙයි උදේ මෙයාගේ කෑම එක දෙන්න කියලා තමයි මෙයා මේ මෙච්චර දඟලන්නේ හැමදාම වගේ උදේම මෙයා මෙහෙම කරේ නැගලා ඉන්නවා එයා හිතනවත් දන්නේ නැහැ එයා බිම ඉදදි මට පේන්නේ නැහැ කියලා ඉතින් ඒ නිසා කොයි වෙලෙත් මගේ කර උඩ නැගලා තමයි උදේට ඉන්නේ ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මම ආසම දේ තමයි ඔයාලගේ අදහස යටින් බලන එක ඉතින් ඒ නිසා අනිවාර්යෙන් comment කරන්න like කරන්න තම tag කරන්න එපා ඉතින් මගේ video එකක්වත් miss කරන්න නැතුව බලන්න ඕන නම් මාව දැන්ම subscribe කරලා එකතු වෙන්න මම අලුතෙන් දාන හැම video එකක්ම ඔයාලට බලන්න පුළුවන් මම උදේම නාලා මගේ වැඩ ටික ඉවර කරගෙන පාඩම් කරන්න පටන් ගත්තා ගොඩක් අය අපේ මේ ගේ ඉස්සරහා තියෙන view එක ආපහු පෙන්වන්න කියලා තිබ්බා. ඉතින් මේක තමයි අපේ ගේ ඉස්සරහා තියෙන view එක. අර ඈතින් පේන්නේ ලස්සන කන්දක්. ඒ ඉස්සරහින් තමයි අපේ ගම තියෙන්නේ. කොච්චර උදේම නැගිට්ටත් මම පාඩම් කරන්න පටන් ගන්නකොට අඩුමතරම 9:00 10:00 වගේ වෙනවා. උදේම ගෙදර වැඩ ඉවර කරලා කෑම හැම කාලා පාඩම් කරන්න පටන් ගන්නකොට වෙලාව හරි. ගොඩක් අය අහලා තිබ්බනේ අය හැමදාම තනියම කෑම හදාගන්නේ ගෙදර තනියමද ඉන්නේ කියලා. ගෙදර ඉන්නේ තාත්තයි අපේ ආච්චි මමයි විතරයි. මගේ නංගිලයි අම්මයි ගෙදර නෙමෙයි ඉන්නේ. එයාලා ටිකක් ඉස්කෝලේ යන්නේ දුර පැත්තක හින්දා එයාලා රෙන්ට් එකට ගියක් අරගෙන වෙන පැත්තක තමයි ඉන්නේ. මේ දවස්වල ටිකක් සීතලත් නිසා ඇත්තටම ආච්චිට ටිකක් අසනීපයි ආදිති වයස නිසා කොන්දේ අමාරු වුණා නම් මනන් ලෙඩ තියෙන හින්දා ගොඩක් කලකට මම තමයි කෑම හදන්නේ. තුන් වේලම මමම හදන්නේ නැහැ. ගොඩක් කලකට උදේට එහෙම යා හදනවා. සාමාන්‍යයෙන් දවල්ට රැයට එහෙම මම තමයි කෑම හදන්නේ. මේ හැම පළතුරක්ම අපේ ගෙදර හැදිලා තියෙන ඒවා තමයි. ඇත්තටම මේ කහපාට නාරං එක එහෙම ගොඩක්ම රසයි. හොඳටම ඉදිලා තියෙන්නේ. මේ දවස්වල වැස්ස නිසා ස්ට්‍රෝබෙරි නම් එච්චර සරු නෑ ටිකක් ගෙඩි පොඩි වෙනවා ඒ වගේම පැණි රසත් අඩුයි ටිකක් වැස්ස නිසා පොඩ්ඩක් රසත් වෙනස් වෙලා තමයි තියෙන්නේ
ඔබ මේකේ තියෙන කලර්ස් ටික ඇත්තටම දැක්කම කන්න ආසයි තේනවා නේද? මේ තියෙන්නේ গোল্ডන් බෙරි ගහක්. ඔයාලා මේක දැකලා තියෙනවද දන්නේ නැහැ. මෙහෙනම් ගොඩක් ඔය නුවරලි විකුණන්න හැම තියෙනවා. මේකට කියන්නේ গোল্ডන් බෙරි කියලා. මේවා මේ කාලේට නම් ටිකක් අඩුයි. මේවා ගොඩක්ම තියෙන්නේ අප්‍රේල් කාලේට වගේ තමයි. දැන් මට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් මම දැන් ඒකට ලෑස්ති වුණා. මම කලින් බ්ලොග්ස් වලට නම් මම ඔන්ලයින් ක්ලාස් එකක ඉන්නකොට ඒව මම වීඩියෝ එකට දැම්මේ නැහැ. මොකද මම ෆෝන් එකෙන් හොස්පොට් කනෙක් කරගෙන තමයි ඔන්ලයින් ක්ලාස් වලට ලැප් එකකින් යන්නේ. එතකොට ඒක සරින් සරේ ෆෝන් එකෙන් ඔෆ් වුණාම ඔන් කරන්න කරදරයි. ඉතින් ටයිම් ලැප් එකක් දාලා තියන්න බෑ. සරින් සරේ ඔෆ් වෙනකොට ඒක කරදරයි. ඉතින් ඒ නිසා මම සරින් සරේ මේකට පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරක් ගත්තා. දැන් මම දවල්ට කෑමත් හදන්න ඕනි හින්දා ෂේප් එකේ කිකි වෙනිදි කරලා කෑම හදන්න ගියා. උදේ දවල්ටත් එක්ක බත් එම උයලා තිබ්බ හින්දා අලුළු ටිකක් විතරයි හදන්න තිබුණේ. ඉතින් මම ඒක ඉවර කරලා ආයි පාඩම් කරනවා කියලා හිතුවා. අපේ කිකිත් එක්ක මේ දවස්වල ටිකක් උයන්න කරදරයි. මේකද යා මේ දවස්වල ටිකක් නරක පුරුදු ටිකක් හොයාගෙන තියෙනවා. අයිස් යන්න ෆ්‍රිජ් එකේ තියෙන මාළු හරි චිකන් හරි එළියේ තියලා තිබ්බොත් මෙයා ඒ මල්ල පිටින් ඇදගෙන යන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාව හිමිට නිදි කරලා යාට හොරෙන් කෑම ටික හදන්න ගියා. අද දවල් කැමට ගෙදර ඉන්නේ මමයි ආච්චි විතරයි. ඉතින් ඒ නිසා අපි දෙන්නා විතරක් පොඩ්ඩක් චිකන් ඩවල් ටිකක් හදාගත්තා. උදේ උයපු ඉලවලු එහෙම මිතිරලා තිබෙන හින්දා ආපහු වැඩිපුර මුකුත් හැදුවේ නැහැ. ඔන්න කෑම වල ඉවර වෙනකොට ටයිමින් තිබ්බා වගේ මියත් වෙලාවටම නැගිට්ටා. නැගිට්ටද බබා ඔයා? හ්ම්? එන්න බයි කන්න. චිකන් තියෙන. එන්න. එන්න චිකන් තියෙන. මගේ මේසේ තියෙන මේ ලාච්චුව ගොඩක් කල් සොත්ත කරන්න බැරි වුණා. ඉතින් මේක මගේ රහස් ගබඩාව ඇයි කියලා පස්සේ බලන්නකෝ. මේ ලාච්චුවේ තියෙන්නේ මට ඕන කරන පරණ බොක්ස් වගේකුයි. මම පාඩම් කරනකොට නිදිමත එනකොට හැම ගන්න පොඩි පොඩි ස්නැක් ටික තමයි මේකේ හංගලා තියෙන්නේ. ඊට පස්සේ මම පොඩ්ඩක් එළියේ වැඩකට ගියා. අපේ ආච්චි මිදුලේ අලුතෙන් මල් පාත්තියක් හදලා තිබ්බා. ඉතින් එයාට කොන්දේ අමාරුයි හින්දා මේවා හිටවන්න බෑනේ. ඒ නිසා මට එන්න කිව්වා. ඉතින් ඒ ටිකත් ඉවර කරගම ආවා. Thank you.
ඉතින් ඔයාලට ආයෙත් ආදරෙන් මතක් කරනවා මාව subscribe කරලා නැත්තම් දෙන්න කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් යටින් comment කරන්න මතක් කරන්න එපා. මොකද මම වැඩිපුර මාස ඔයාලගේ comments මොනවාද කියලා බලන්න. මම රැට කැම කාලා වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා නයිට් ස්ටඩි රුටීන් එක පටන් ගත්තා. මේ දවස්වල වැස්ස නිසා රෑට ගොඩක් හිතලා ඉතින් හිනා වෙන්න එපා. ඉතින් අපි රෑට පාඩම් කරන්නේ මෙන්න මේ විදිහට තමයි. හැබැයි මේ වැඩේ නම් හොඳ නෑ. මොකද ටංගාල නිදිමත එනවා. මම මේ මල් ටික කඩලා දැන් දවසකට වැඩි ඒ වුණාට ඒ ටික තාම හොඳට තියෙනවා. අද උදේ ඉඳන්ම වගේ මහන්සුන හින්දා මට ටිකක් ඇති වෙලා වගේ හිටියේ. ඉතින් ඒ නිසා මාත් මගේ බ්ලොග් ටිකක්ම බල බල පොඩ්ඩක් පාඩම් කරන්න ගත්තා. ඇත්තටම මටත් මේ සමහර වීඩියෝස් බලන්න බැරි වුණා YouTube අප්ලෝඩ් කරාට පස්සේ. ඉතින් ඒ ටිකත් බල බල පාඩම් කරන්න ගත්තා. මේ දවස්වලට හැමදාම වගේ රැවෙනකොට ටිකක් ලයිට් යනවා. ඉතින් උනාදත් ලයිට් ගියා. ලයිට් තිබ්බේ ඩිම් විදියට. ඉතින් ඒක සරින්සරේ හැටත් අමාරු හින්දා මම ඒක ඕෆ් කරලා මගේ ටෝච් එක හොයන්න ගියා. මම අද උදේ ඉඳන් හිතාගෙන හිටියේ නම් රෑ වෙනකම් පාඩම් කරන එක ෆුල් වීඩියෝ එකට දාන්න. ඒ වුණාට හිතුවේවත් නැති විදියට ලයිට් ගියේ හින්දා මම වීඩියෝ ගන්න එක මෙතනින් නවත්තනවා. හෙට උදේට ලයිට් එනකම් ෆෝන් එකේ බැටරිත් පරිස්සම් කරගන්න ඕනේ හින්දා මම අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. බයි.